සතිපට්ටාන විවරණ නිවනට මඟ පෙන්වන සන්ධර්ම මන්දපේ. සම්මා සම්බුදු සරණයි හැම දෙෙනටම. උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වීමටය ප්‍රඥ්ඥා පාර විතාමක්ම වේවා. අපේ වැඩ සටහන සතිපට්ටාන විවරණ වැඩසටහන. ලෝකේ විසිතුරු යම් දෙයක් වේද ඒ අපි ළඟ තියෙන සිත සිත නිසා කයත්. අය නිසා සිතත් පවතිනවා යයි ධර්මය සඳහන් අප වැඩසටහන් පෙළගැස්මේ අපි අද පලවෙනි චිත්තාානු පසනාව සම්බන්ධයෙන් කෙරන වැඩසටහන සමාජගත කරන්නට ජාතියට පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. අප ඉතාම ගෞරුවෙන් ආරාධනා කලා ශාසන ස්ථිතිකාමී ටෙරපාණන් වහන්සේ නමක් විදිහයට අපි කාටත් ඉතාම ගෞරුවෙන් ඕනෑකමින්. වැඩ කටයුතු සලසා දෙන ගරු සාමීන් වහන්සේ මීතිරිගල නිස්සරණ වනයාරන්න සේනාසනයේ කෘත්‍යාධිකාරයේ කම්මට්ඨානාචාර්ය පූචනීය පානදුරේ චන්දරතන ශමින්න් වහන්සේ උන්වහන්ේ ඉතාම ගෞරවෙන් නමස්කාර පෝරකෝ පිළිගරනු ලබනෝ ඉතාම සතුරු සාමීන් වහන්ස. මුලින් අපිසේලු දෙනාාම ආජීවස්ත්‍රමකසිලේ සමාදන්වීම සඳහා තුන් සිත පහදවාගෙන නමස්කාරයකීම. நಮತස්ස භගವত වಹত स্මා සಂබුද্ධස நಮತස්ස භගවত වරಹತು සम्্මා සಂ্බುද್dasස්ස।

sarenang gaca <c Risky> Duti ammpi budhang sarenang ga camitimpi buddang sarenang gaca Dutimpi daang sarenang ga camami Dutimpi daang sarenang gaca Dutimpi sanghang sarenang gacaami Dutimpi sanggang sarenang gaca Tampi budhang sarenang ga camami tapimpi buddang sarenang gaca Tampi daang sarenang ga gacaamihatimpi gamang saranaang gacor tapimpi sanghang sarenang gacaamihatimpi sanggang sarenang gacor saranaga menang sampun nang ama banti pannatipata weremani sikha pedang sama diami mana diata wirremani sika pedang sama diaami aindana weremani sikha pedang sama diami danana වේරමනී සිිකාපදන් සමාධිය කාමේසු මිච්චාචාරාවේරමනී සිකාපදං සමාධයාමි කාමේ සු මිච්චාජාරාවේරමණී සිකාපදන් සමාධිය උසාවාදාවේරමනී සිකාපදං සමාධයාමි සාවාදාවේරමණී සිික්කාපදන් සමාධ පිසුනාවාචාවේරමනී සිකාපදං සමාධයාමි සුචාවේරමනිී සිකා පරුසාවාචාවේරමනී සිකාපදං සමාධයාමී පරුසාවාචාාවේරමනී සිකාපදං සමාධයෙන් සම්ප්පලා පාවේරමනී සිකාාපදං සමාධයාමි සම්ප්පලා පාවේරමනී සික්කහපදන් සමත්ය මිච්චා ආජීවාවේරමනී සිකාාපදං සමාධයාමි ා ආජවාවේරමනී ක්පදන් සමා තිසරනේන සද්ධින් ආජීවාටටමකසීලං දම්මං සාදුකං සුරක්හිි තංකත්වා අපමාදේන සම්පාදය තබ්බංන් උොදයි ශ්‍රද්ධාවන්ත පින්වත්න හොද දවසේත් අපි සතිපට්හාාන විවරණ භහන වැඩසටහන සම්බන්ධයෙන් තමයි මේ කටයුතුසු දනම් කරගෙන ඉන්නේ ඇති මේ අවස්ථාවද එහි ආරම්භක අවස්ථාවක් වශයෙන් අපි උත්සාවන්තවමු අපේ හිතත් කයත් තැන්පත් කරගන්න ඒ තුළින් අපිට පුළුවන් අප සරහට ශ්‍රභණය කරන ධර්මයටත් බොහෝමසාබධහනුව සවන්දෙන්. තිය නිසාපි මුලින්ම කය තැන්පත් කරගමු කය සකස් කල්ල වාඩුවමු හරි බරි කැහිලා සකස් කරගෙන ටිකක් වාඩිවෙන්න අපි සුළු වෙලාවක් අපේ හිත එක කරගන්න හිත සමා හිත කරගන්න උත්සාන්ත වෙනවා හිස කෙලින්තියාගන්න බෙල්ල කෙලින්තියාගන්න උරේස් දෙක බොම සහැල්ුවෙන් තියාගන්න අත් දෙක ඔඩොක්කුව මත බොහොම සැහැල්ුවෙන් තියයාගන්න උඩු කය රජුවතියාගන්න පාද දෙක සැහැල්ුවෙන් තියයාගන්න තමන් වාඩ වෙලායින්න ඉරියව්ේ තමන්ට සැහැල්ලුවක් සහනයක් සුවයක් දැනෙනවනං ඒක කියන්නේ බොහෝ විට අපි ඉරියව්වෙන් ඒ ලැබෙන් ඕන අනුග්‍රහය අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා එම නැත්තං අපි පොඩ්ඩක් සකස් වෙන අවශ්‍යයි අපේ කය සකස් කරගන්න අවශ්‍යයි මොකද හොඳ සුවදායි සැපදායි ශරීරයක් අපිට තියෙනවනං එකායික සුවය අපිට දැනෙනවනං ඒකවල් ලොකු රුකුලක් වෙනවා අපේ හිතෙත් එක්තරාන්දමකින් සමාහිත බවක් සමාධිමත් බවක් ඇතිකරගන්න දැන් අපිට පුළුවන් අපේ ඇස් දෙක සැහැල්ලුවෙන් පියාගන්න දීර්ග හුස්මක් අරගෙන ටික වෙලාවක් හඳව නිඳලා සෙමින් පිට කරන්න අපේ හිතට විවිධ අරමුණු වෙන්න පුළුවන් අතීතය හා සම්බන්ධාරමුණු අනාගතය හා සම්බන්ධාරමුණු මෙබඳු දේවල් අපි වර්ධනය වෙන්න ඉඩ නොදී අපි මුලින්ම අපේ කය උපයෝගී කරගමු අපේ හිත ටිකක්කී කරු කරගන්න නැවත නැවත මේ දැනෙන ඉරියව්වට හිතය දන්න උත්සාාන්ත වෙන්න කය දැන විධ දේවල් දෙක පියාගෙනන්නවා තොල් එකනි එක ස්පර්ශ වෙනවා හිස කෙලින් තියෙනවා බෙල්ල කෙලින් තියෙනවා උරෙස් දෙක බොහෝම සැහැල්ලුවෙන් තියෙනවා අත් දෙක සැහැල්ලුවෙන් තියෙනවා උඩු කය රජුග තියෙනවා අපි වාඩිලායින් ආසනය මත යම්සි පීටනයක් තෙරපීමක් බරවීමක් අපිට දැනෙනවා පාද දෙක සහැල්ලුවෙන් තියෙනවා මාන්සපේශි ඉහිල් වෙච්චු භාවයෙන් තියෙනවා අපි සුවසේ වාඩවිලායින්න මේ ඉරිියව්ව නැවත නැවත අපේ අවදහන්ය ලක් කන්නවා එතකොට හිතට ඉභාගාතය යන්න අවස්ථාවක් නැහැ අපි නැවත නැවතත් මේ කයම අරමුණු කරනවා හිත ටිකක් මෙල වෙලා එනකොට කයේ සියුම් දේවල් අපිට දැනන්න ගන්නවා අපිතමු කායිකවතියන යම් යම් සුරුසුළු වේදනාවන් ඒමත්නත්තම් උදරේ සිද්දුවෙන පිම්බීම හැකිරීම වගේ චලනයන් ඒමත්නැත්තං ආශ්වාාස ප්‍රශ්ාස ක්‍රියාවලිය හරද ස්පන්ධනය මෙ වගේ විවිධ කායික ස්වභභාවයන් ක්‍රියාවලින් දැනගන්න ලබෙනවා අපි සමස්තයක් වශයෙන් මේ කය අරමුණු කරගෙන ය විධ ක්‍රියාවලීන් හඳුනගන්නවාඊට පස්සේ අපි ඒ අතුරින් හොඳ ප්‍රකට අරමුණක් මූලික කරගන්නවා ඉස්සරහින් තියාගන්නවා පිස්සරහින් තියාගත්තේ ආශ්වාාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නං අපි නාසිකාග්‍රය අස්සල අපේ අවධහනය පවත්වනවා ඇතුළුවන ආශ්වාසය ගැන හොඳ අවධහනෙන් ඉන්නවා පිටමෙන ප්‍රශ්වාසය ගැනත් හොඳ අවධානෙන් ඉන්න හොඳට කීකර වෙලා තියෙනවනම් මෙහි කිරීමක් කරණ අශන හැ අපිට පුළුවන් හොඳ සාාවධාන මනසකින් නිශ්බ්ද මනසකින් ඒ ග්‍රවෙච්ච මනසකින් මේ ආශ්වාස ප්‍රශ්වාාස ක්‍රියාවලියම හොඳයට දැනගන්න හොඳයට දැනගන්න අපි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හොඳයට දනගන්නව නම් දැක ගන්නවා නම් ඒකෙ කුඩා කුඩා විස්තර සියම් සියුම් විස්තර අපිට දැනගන්න ඉඩ ලැබෙනවා. සමහර විට ආශ්වාසයේ සිසිල් ස්වභාවයක් ප්‍රශ්වාසය යඋුණුසුම් සභාවයක් ආශ්වාසය ස්පර්ශවෙන තැනක් ප්‍රශ්වාසය ස්පර්ශ වෙන තැනක් ආශ්වාසය තියන චලන ස්භාවේ පශ්වාසය තින චලනස්භාවේ මේ වගේ බොහොම සියුම් ලක්ෂණ අපි දැනගන්න අවස්ථාව ලැබෙනෝ ආශ්වාසය සියුම්ම පටන්ගන්න ආකාරය එට පස්සේ මැදහරිය නාට ඒ දැනීම ක්‍රමාණුකූලොව අඩුවේගෙන ගිහිල්ලා නොපිනයාම අවසන්වීම ශ්වාස පටන්ගන්න කලින් තියන පුංචි හිඩසක් ප්‍රශ්වාසේ මුලස්භාවය මැදස්වභාවය අගස්වභාවය ඊළඟ ආශ්වාසය පටන්ගන්න කලින් තියන පුංචි හිටසක්ත මෙ මුළු චක්‍රයම අප සියුම හඳුනගන්න බොහොම නිශ්චලව තියාගෙන සංසුන්ව තියාගෙන හිතත් මේ ආශවාස ප්‍රශ්ශාස ක්‍රියාවලියටම යොමු කරගෙන වෙන වෙන දේවල් වලට හිතයන්න ඉඩ නොදී ම සැහැල්ලුවෙන් මධ්‍යස්ථව මේ ක්‍රියාවලිය ගැන සිහයෙන් ඉන්නවා ්‍ර්ධාන්ත පගත්න එමන අද ධර්ම දේශනාව සවන්දීම සඳහා අපිසිරු දනාමයක නමස්කාරය කියමු න තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද භක්වේ බික්කු සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාත වීතරාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාතති ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ අපි ක්‍රමාණුකූලව පිළිවලට සතිපට්ටානේ ඒ අනුපස්සනාව විග්‍රහ කරමින් ප්‍රායකව හදාරමින් යන අවස්ථාවක් මෙ වෙනකොට අපි කායනු පස්සනාව සෑහන තුරට සසාකච්ඡා කර තියන ගේ වේදනනානු ප්‍රසනාවත් සැහැනදුරට සාකච්ඡා කරල තියෙනවා අද අපි චිත්තානු ප්‍රසනාව සඳහා යම්ක්ෂසි ආරම්භයක් සටහන් කරගන්න උත්සාාන්ත වෙනවා. තැන් කෙටී මතක් කරගත්තුන් අපි කායනු පසන වඩනකොට අපි හිතමු අපි ස්සරහයින්තියාගත්ත කාය අරමුණ නැන් කේ දැන ආරමුණඒ මූලකමටහන අනාපාන සතිය නං ආශවාස ප්‍රශ්වාසය නං අපිට තේරෙනවා මේ ආශ්ාස ප්‍රශ්ශසයට දැල්ලේ වෙන්නේ ඉඩැහැරලාසාභාවික වෙන්නේ ඩැහැරලා අපි බොහොම මැදහත්ව ඒ සිද්ධියෙන් අයින් වෙලා පරතෝ බැල්මකින් අනුන්ගේ දෙයක් දිහා බලනො වගේ අපිඒ දිහා දැනුවත්වවෙන්න සතිමත්වෙන් උත්සහන්ව වෙනවා තියතකොට අපිට තේෙනවා මෙතන කායික ක්‍රියාවලියත් තියෙනවා ඒ කායික ක්‍රියාවලිය දිහා අපි තවත් මානසික ක්‍රියාවලියකින් දැනුවත් වෙනවා මාන්සේ ක්‍රියාවලයකින් ඒක නිීක්ෂණය එක කන්නු පස්සේ අපිතමුම අපි දහතු මනසිකාරයක් නම් වඩන්නේ පර කයේ විධ දහතු ලක්ෂණ පහල වෙනවා අපි විවිද්ධ දහතු ලක්ෂණ ඒඒ ආකාරයෙන්ම දැනගන්න උත්සාාන්තයෙනවා තේතකොට ඒ දහතු ලක්ෂණ කියනවා අපිට තේරෙනවා මේම වි රූප ධර්මතාඒ රූප ධර්මතාවයන් අපි වෙනත් දැනුවත් වීමකින් නත්තං මානසික කුසලතාවයකින් නාම ධර්මුවලිින් අපි දේවල් දැනගන්නවා තේතකට කයදිහා මනසිම් බලන බැල්මක් තමයි ඉතින්දී ඇත්‍රම සිද්ධවෙෙන. ඊට පස්ස අපිත වේදනනු පස්සනාවකට අපි පිවිසෙන කොට එතනද මුලින්ම් අපි කායික වේදනාවන් ගැෙන කතාකළොත් කය යම් යම් සැපවේදනාවන් හරහා යනවා දුක්වේදනාවන් හරහා යනවා උපේක්ෂා වේදනාවන් හරහා යනවා තියතකොට එබන්දු කායික සැප දුක් උපේක්ෂා වේදනාවන් අපි හොඳ සමාහිත බවකින් ඒ කාග්‍ර බවකින් මැදහත් බවකින් දැනුවත් වෙන උත්සාාන්තයන තෙතකොට කායික වේදනාවන් මුලදී අපි විදිහට දකිනවා දැනගන්නවා ඒකත් දැනගන්න තොට මානසික ක්‍රියාවලිය කරහා දැන් මෙතන් දිත් අපිට තියෙන තොකොට කායික වේදනාකාය පිළිබඳව අපි මනසින් දැනුවත්වීම කයි ඒ දේවල් නිතතින්ම සිද්ධ වෙනවා අපිට තියෙන්නේ මධ්‍යස්තවයේදිහා දැකගන්න දැන් චිත්තානු පසනාවට එනකොට මෙතන යම් සූක්ෂම භවක් තියෙනවා තැ මෙතෙක් අපී කතා කළේ කය දිහා හිතිම් බැලීමක් දැ හැබැයි චිත්තානු ප්‍රසනාවදි අපේ හිතදිහාම හිතිම් බලන්න පිගෙන ගන්න. එතන එනිසා බුදුරජයන් වහන්සේ චිත්තානු පස්සනාවට පිවිසෙනකොට යෝගාවචරයෙක් සතුව යම් පමණක සතිමත් බවක් සම්පජඥයක් තිබීම අවශ්‍යයි කියන එක මතක් කරලා දෙනවා. උදහනයක් වශයෙන් කියනව නං ආනාපාන සතිසූත්‍රයේ එන චිත්තානු පසනා කොටසදී බුදුරයන් වහන්ස දේශනා කරනවා නාහම්භික්වේ මුට්ටස් සතිස්සා සම්පජානස්ස ආනාපාන් සතිභාවනං වදාමී කියලා ඔ වගේ ප්‍රකාශයක්යනවා එතිින් අදහස් කරන්නේ දැන් අපේ හිතදිහා එකපාටම් බලන්න ගියොතුන් සහරවිට හිතේ පැනනගෙන විවිධ අකුසල ස්වභාවයන්ට අපි නිතැතින්ම ලක්වෙන් නිද තියනෙන. අපි නිතතින්ම ගොදුරුවෙන් නිට තියෙනවා. මොද ඒවා හරිම වංචනිකයි. හරිම සූක්ෂමයි. අපි තුළ දියුණු කර ගත සතිමත් බවක් නැත්තං මේ දේවල් දිහා සියුම්ම දකින්න කුසලතාවයක් අපිතාම හදාගෙන නැත්තං අපි කපාටම දේව දිහා බලන්න ගිහාම මුලදී බලන්න ගියාට මොකද අ ඒවා තියෙන ඒ වංචනික අපේ හිත ඇද බැඳගන්නා ස්වභාවය නිසාම අපි දන්නම නෑ අපි ටිකටික ඒවට ෆෘකුල් දීලා ඒවා ඔස්සේම හිතන ගතියක් ඒ ඔස්සේම දිගට දිගට යනගතියක් ඒවත් තුළ හිරවෙන ගතියක් ගින්දයට කලපනා කරකර ප්‍රපංච කරන ගතියක් දක්වා යන්න ඉඩතිය තිය නිසා තමයි අර බුදුජන් වහන්සේ එක්තරාන්දමකින් අනතුරුවංග වන්නේ මෙබන් චිත්තාාවනු ප්‍රසනාවක නිරතවෙන්න නං අපි තුළ හදාගත්ත සතිමත් බවක් සම්පජඥයක් තිබීම අතිශය වැදගත්වෙනවා දැන් චිත්තාව පසනාවට එන්නකොට එහෙමනං අර හැදිච්ච සතිය පාදක කරගෙන ඒ සති පදන මේ පිහිටගෙන තමයි හිත දිහා බලන්නේ එතනත් හිතේ පහළ වෙන දෙයක් තමයි හිතින් තේරුන් ගන්නේ පෙනතජනනි කරා එක අට සති ආලෝක ධරාව තුළ තමයි දැම් මේ හිත ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේමයි එතනට එනකොට හිත හිරකරගෙන මේ වැඩේ කරන්නත් බෑ හිතර ටිකක් විවේක දීලා නැත්තං නිදහස දීලා කැමති විදිහකට හැසිරෙන්න්න ඉඩ දීලා තමයි මේ කරන්නවඕන එම නැතුව අපි බරපතල්ල විදියට හිත හිරකරගෙන දැඩි කරගෙන මේ වැඩේ කරන්නත් ද කයි අර එක්තරාන්දමකින් තමන්ගේ සතිමත් බව ගැන තමන් වඩපු භාවනාව ගැන තමන් තුළ දියුණු වෙච්ච සම්පජනය ගැන යම් පමණක තක්සේරුවක් යම්පමණක විශ්වාසයක් මෙවැඩේ කරන්න පුළුවන් කියන හැකි සඥාවක් දැම් මට මේක අත්දකින්න පුළුවන් කියන උසලතාවක් දැ යෝගාාවචරය තුළ ඇතිවෙලා තියන්න ඕනේ හිති එතකොට ඇත්තරම යා නිත් ඇතින්ම හිතදිහා බලනෝ බැලෙනව කියලා ගන්නත් පුළුවක් අපිත මු දැන් කෙනෙක් දෙනවු පසන වඩමින් හිටිය එයා කයි දැනෙන විධවේදනාවන් දිහා බලමින් හිටිය සමහරවිට ඒත් එක්කම හිතත්යම් සතුටක් පහළවෙලා තියෙනවා ඉදුරන්නේ සතුට දිහා එයාට පුළුවන්කමක් තියෙනවා ඒ සතුටෙන් බැහැරවෙලාන් සතුර දිහා බලන්න යම් සොම්නසක් හිතේ තියෙනවා ඒ සොම්නස දිහාදැන් එයාට බලන්න පුළුවන් ඒමත් නැත්තාන් හිතේ යම් දොම් නසක් අසතුටක් පහළවෙලා තියෙනවා හැබැයි ඒ දොම්නසේ අසතුටේ ගොදුරක් නොවී ඒක ඉවත්වෙලා ඒක දිහා බලන්න පුළුවන් කමක් ඒ ඔගාච ඇතුළ ඇති වෙන්න පුළුවන් ත සා බ්‍ර තේරෙනවා මේ ගමන පීවරෙන් පීවර යන ගමනක්. ඇති එතකොට ඒ චිත්තානු පස්සනාවට පිවිසීම ක්‍රමාණුකෝලව යනු පස්සනාව වෙදනානු පස්සනාව වඩාගෙන එනකොට නිතතින්ම සිදුවෙන්න පුළුව. තිය හරිස්වා භාවිකයි.ඒ අපි හිතලා දැන්මක් කරනවා කියලා යනට වඩා අපි අවශ්‍ය කරන හැකියාවන් කුසලතාවයන් ක්‍රමාණුකූලව දියුණු කරගෙන එනවා එතකොට ඒ ඕමනා ශක්තිය ඕවමනා කුසලතාවයන් අපි තුළ වැඩෙනකොට ඉබේටම හිත දිහා බැලෙනවා බේටම මෙ තවරට අපිට නිකන් කියවවා කමට හන් වාර්තාවක් ලියද්දි අපි නිකං කියනෝ මම මේ සක්මන් භාවනා නිරතවෙමින් ඉන්නවා මම මේ අපිපත්තුලේ දැනෙන විධ ස්පර්ෂයන්ට අවධාන යොමු කළා ඒේ අතරේ මගේ හිතට යමකසිේමා කරි අපිත තරහසිතුවේ ක්හා ම ඒකක් තුන්න බැලුව ඒතකට අර හිත දිහා බලන්නන්න යෝගාවචරයක් පෙළමිලාතියෙනවා. ඒකට සමහට අහුනෙත් නහැ මඒ එක දිහා බැලවා ඒ එකත් එක දැනුවත් වෙනවත් සමගම දැමේ තරහසිතු ඉල්ල හිත අයිවෙලා ගිය හිතිං ඉවත් වෙලා ගිය කියලාන්න සමහට යෝගාව වචරයක වාර්තාකන්නවා ඒේකයන්නේ එයා පටන්ගත්තේ කායනු පස්සනාවෙන් සමහට සක්මන පටන්ගත්ත ස්කාන් පසනාවම කරගෙන යන්න පටන් ගත්තා ටික ටික දැන්ඒගේ දහතු ලක්‍ෂණ මසමින් සහට යනවා ඒක අම්මවස්ථාවද ත තින්ම හි දිහත් බැලුණ එක හරිස්වාභාවවික ගමනක් අන්නේ වගේ අපි භාවනාව කරගෙන යනකොට නිරායාසියෙන් අපි කායනු පසනාවෙන් ඒ වෙදනාු පසනාවකට නිරායාශසිෙන් කායනු පසනාවෙන් චිත්තාවනු ප්‍රසනාවකට තම් වෙදනු ප්‍රසනාවෙන් චිත්තාාවනු පසනාවකට අපි අවතීරණ වෙනව න්නං ඒේකයන්නේ ඒ වූමනා කරන කුසලතාවයන් ටික අපේ හිතේ වැඩිලා තියෙනවා එතකොට නිතැතින්ම ස්වාභාවිකවම ඊරඟ පීවට අපිව යොමුවෙලා තියන එක හරි ස්වාභාවිකයි ඒවගේමයි එතිදි පැටලවිල්ලක් නැහ යෝගාවචනට එක සාර්ථක කරගෙනයන්න අවස්ථාව තියනවා. ඊළම කාරණාව තමයි දැන් චිත්තාාවනු ප්‍රසනාවට පිවිසෙනකොට බුදුරජාණන් වහන්සේ මේ හිතේ පහළවෙන්න විධ අකුසල ස්වභාවයන් කුසල ස්වභාවයන් මේ දෙකම මධ්‍යස්ථව දැකීමක් ගැ තමයි දශනාකරන්න. දහන්න කොශසිින් කියවන සරග වා චිත්තං සරග චිත්තන්ති පජානති ීතරගංවා චිත්තං විතරග ිත්තන් ප ජානාති කියලා දේශනා කන්නවා ඒ කියන්නේ හිේ දැන් අපි දහන කසින් යම් සරගගේ සිතක් පහලවෙලාතින හිතේ යම්සිේ එල්මක් තිලාතිනවා කෙනෙක් ගැෙන එල්මක් දෙයක් ගැන එල්මක් සරාගී ස්වභාවයක් ලෝබයක් තන්හාාවක් හිතේ ඇතිලා තියනවා තියතකොට ඒ බව යෝගාව්චින ැනගන්නවා එකමින් මගේ තන්හාාව මගේරාගේ කියලනමි ිකල් හදෙක් රාගේ මිකයිල්ල හුදෙක් තන්හාාව මිකයිල හුදෙක් ලෝබය කියලඒ රාගේ රාගේ වශින්දනගන්න ලෝබය ලෝබේ වශින්දනගන්න තන්හාාව තන්හා වසිින්දනගන්න පුළුවන් කමක් තැ රයෝග වචන ඇතුළ ඇතිලා නො තැන්ර කල්ලුත්ම තක්කලා වගේ අපි ආශ්වාසය ආශ්වාසය වශසිින්දනගත්තා ප්‍රශ්වාසේ ප්‍රශ්වාසය වසිින්දධනගත්තා එමදන්තන් දුක්වේදනාාව දුක්වේදනා වසිින්දනගත්තා. සැපවේදනාව සැපවේදෙන වශින්දනගත්තා. අන්නේ වගේ මෙතනදීත් රාග සිත රාගසිතක් වශින්දධනගන්න ලෝබ සිත්ත ලෝබ සිතක් වශයෙන් දැනගන්න අන්නේ වගේ අපිට ඒ සිත්ත සිතක් වශයෙන් රාගේ රාගයක් වශයෙන් රාග බරිත සිත රාග බරිත සිතක් වශයෙන් දැන ගැනීමේ කුසලතාවයක් මේ වෙනකොටන්න යෝගාවචර ඇත්තුළල වැඩිල්ල තියනවා දැ ඊට පස්සේ භාගතුහ දේශනා කරන විතරගන්වා චිත්තන් විරාගන් චිත්තන්තිපජනාාතිකයනකට තැකගුන්න තේ රාග නෑ සහනට හිතේ තියෙන්නේ විතරාගී භවක් විරාගී ගතියක් කිසි අක් කෙරෙහි නොවැලෙන ගතියක් එකක්ත් අල්ලන් නූමනා නැති ගතියක් අන්න ඒ සවභාවයත් යෝගාචරෙ මධ්‍යස්තුව දැනගන්න නයිශක්‍රම්යක් දැන්හිතේතිෙන් තට අවශ්‍ය නිකං මෙ අතහැර ලදාන්න අතහැරීම වූමනාවක් දැන්හිතේ තියෙන ඉති ඒ වුවමනාව ඒ අතහැරි ආකල්පය විතරාගීස්වභාවය නොල්ම යෝගාචරයට ඒ අඳමින්ම දැගන්න පුළුවන් හිම ඩගමටම කතාකොත් සදෝ සංවා චිතන් සද ස චිතන් වජානති ීත දෝසං වාචිනන් වි දෝ ස චිතන්ති පපාන ැන් හිතේ යම් නොරුෂනා ගතියක් පහළ වෙලා තරහාවක් පහල වෙලා කේන්තියක් ැවිල්ලා. ද ඒ අවස්ථාජන්න හිත දැනුුවත්නවා සතිමත්වෙනවා සතිමත්වෙලා ය දැනගන්නවා දැනන් හිතේ මෙන්නම බඳු තරහාවක්තියෙන්නේ දේශ සහගත බවක්තියෙන්නේ ගතියක්තැන් හිතේ තියෙන කියලා ඒකින් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය අන්න ෝගාචලෙක් තුළ ඇති වෙලා එමනැත්තං වීත දෝසංවා චිත්තං කියනකට අපි උදැ හිතේ තියෙනවාට මිත්‍රශීලී හැඟීමක් නැත්තං මෛත්‍රී සහගත බවක් හිතේ තියෙනවා තොරේ මෛත්‍රී සහගත බව දිහායාට බලන්න පුළුවන් කමක් අපි සාමාන්‍යෙන් තියෙන ආකල්පය තමයි හිතේ අකුසලයක් පහලවෙච්ච ගමන් අපි ඒක හිතින් බැර කළ යුතු කුසලය පහලුන මේක පුුවන් තරම් වර්ධය කළ යුතු ඔන්නවගේ පදනමක්තම අපි සාමානය ගෙනගෙන තියෙන් නමුත් මේ සති පට්හාානයේ චිත්තාාවු පසනාවට එනකොට ඉට වඩ ැමුරක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේක කුසලයක් වුනත් අකුසලයක් වුණත් ඒක මැදහත්තු තමයි බලන් කුසලේ හොඳයි කියනා කල්පෙන්වත් අකුසලේ නරකයි කියෙනාකල්පෙන්වත් නෙමී බලන්නේ මේ දෙක මැවෙල හුදෝ සංස්කාර ධර්ම හතු ප්‍රතියන්ගගේ හටකගත් දේවල් කියන ආල්පේන තමයි ඇතරම යෝගාචන බලන්න උත්සහතම යුදත්ත. සමරිට මුල්ලද ඒ තරම් යෝගාවචරට මේක වැටහෙන්න්න නැතිවෙන්න පුළුවන් න ටිකටික ගැඹරට යන්න යන්න ඒ කුසලතාව තමයි යෝගාවචරෙක් තුළ වර්ධන වෙලාන්න. ඇතකට යාට තරහක් හිතේ පහවෙලා තියෙන අවස්ථාවද ඒක ගොදුරක් නොවී එක වහලෙක් නොවී දිගට තරහට නුග්‍රහනො කර එක ඉවත්වෙලා තරහාාව දිහා බලන්න පුළුවන් කමක් අපිතම හිතේ මෛත්‍රයක් පහලා තියෙනකොට ඒ හොඳයි මේ මන්තාව මෛත්‍ර දියුණු කළ ුතු කළ හෙම කරන්න නැතව මේකත්තයිල මේ මෛත්‍රී සහගත සිතක් කියලා මැදහත්ව බලන්න පුළුවන් ගතියක් තැන් තරහාව කියනකත් මගේ තරහාවක්න මේකතම මනුස හිතේ පහල වෙන තරහා ස්ොභාවය කිය බලන්න පුළුවන් ගතියක් මෛත්‍රී කනෙකත්ඒම මගේ මෛත්‍රයක් නම මේ කයිලා නුසහිතක පහරුවර මයටත්‍රී සහහිත ස්වභාව කියලා ඒ ඒවා ඒ හැටියටම බලන්න පුළුවන් ගතිය දැන් යෝගවච දියුණුක හි පස්සේ සමහන් චිතන් සමහන් චිත්තන්ති පජානති වීත මෝහන්වා චිත්තන් විතමහන් චිතන්පජාාවති නකට දැන් ඒ හිත සහරලාට නිකං තේරුමන් නැති අරමුණුවල පැටලෙනවා හඩ නිකං අපි කරේ පාට කන්න අඩියකින් බලනොකොට දිහා වර්ණ ගැන්ු විලා පේනවා වගේ අපිට නිවර්‍යවබෝධයන්න හිත නිකං වල් මත්වෙච්ච ගතියක් මුලාවෙච්ච ගතියක් තියෙනකොට සමහාට සාමාන්‍යන්නන් සිදධ නේ මුලාවෙච්ච ගතිය තුළ අප සම්පූර්ණයම මුලාාවට පත්වෙලා අසතිමත් බවනි සාම තවතව අදකාරය පැත්තකට අවිද්‍යාවකට මුලාවකට තමයි සම්පූර්ණයම අපි අතීරණ වන්න නමු ගවචරයාට ිත්තාවන් පසනාවට පිවිසෙනනකොට දැන් න්න හිත එක්තරාඳගේ මුලා වෙන ගතියකකිඉන්නේ අර තිබි චවබෝධය දැන්න ප්‍රඥාව දැන් පෝඩක් දුරුවල වෙලා කියලාන්න සතිීන් පෙන්ල දෙන ගතියක් සතිීන් කියලා දෙන ගතියක් සතිීන් නිකං ඇගලෙන් ඇනල්ලා කියල දෙන ගතියක් දැන්නම් හිත මුලා වෙන ගතියක්ත්තයෙන්නේ කලින් වගේ හඳ අවබෝධයක් තැන් හිතේ නැහැ ප්‍රඥාවක් මේ වෙලාව හිතේ නැහැ කියලා ඉකං අනතුර අංග වන වගේ ගතියක් එයාට මතක් කල්ල දෙෙන ගතියක් වගේම අපිතම දැන්ඔන්න ඒ මතක් කිරීම හරහා අපිත න්න හිත නිදහස් වුන නැත්තං ඒ මුලාවෙන් හිත අයිෙන් වුණා දැන් ආයිත් ප්‍රඥා බොහොමියට පැමිණුුණා එතකොට අන්න නැවතත් බීත මෝහංවා චිත්තං දැන් හිතේ නිදහස් හිත මෝහෙන් නිදහස් හිත නැවතත් ප්‍රඥාවකට පිවිසුණ කියලා ඒ තත්වේ ඒතකොට අ මෝහ සහග තත්වයගෙනත් එකතකින් කියන්න පුළුවන් බයක් නැහ ය දන්න මේ තින දැ මෝහ සහගත බවක් ලිච්ච බවක් මුලාවෙච්ච බවක් වෙනත් වැරදි රෘෂ්ටිකෝනයක බලන ගතියක් කිය අර තම ඒ අවස්ථාවගෙන් හොඳ දැනුවත් ඒ දැනුවත් වීමම ඇතනම ප්‍රයෝජනුවත් වෙනවා අපි ඒක වහලෙක් නොවීන්න අපිට පුළුවන්කමක් ලැබල ති නො ඒ මානසික ස්වභහාාවන් අඩිය පස්සට අරගෙන ඒ එක දිහා බල ඒක ඒ හැටියටම දකින්න කියලා නැවතත් නිදහස වනට පස්සේ කිසිම පැටලැ ල්ලක් නැතව එම නැතං ප්‍රඥාවක් ඇසුරු කරමින් පවතිනකොට අන ඒකත් දැන් අන්න හොඳට හිත තියෙනවා හිත ප්‍රඥාවන්තයි දෙක යතාස්වභාව තේරෙනවා කියලා ඒ හැකියාවේ කුසලතේ ඒ හැටටම දකිින්ටවස්සනවා සංකිතං වා චිතං සංකිතන් චිතන්ති පජාත විකිතංවා චිතං විකිතන් චිතන්තපජාති දැන් සහර වෙලාවට අපේ හිත යම් අරමුණක නි හිරවෙච්චගතියක් ගුලිවෙච්චගතයක් තුළම පටු වෙච්ච ගතියක් ඒ තුළමනිකක් ඇකිලිච්ච ගතියක් සංකෝචනය වෙච්ච ගතියක් තියෙන පුළුවන් ත ඒකත් යෝගාචනය දනගන්නවා දැන් එතනතින් ඇත්‍රමි අරමුණක හිරවුණු ස්වභාවය අරමුණක් නිසා හිතේ ඇතිවෙච්ච යම්සී සංකෝචනයක් ගුලිවීමක් ඒ බව යෝගාචනය දැනගන්න ඇතැමලාට ැහෙමනෙමි විවිධා අරමුණුල පැනපැනයාමක් හිත හරි වික්ෂිප්තයි කාරමුණක කියනෑහ කාරමුණන සු වෙලාක න තවත් අරුණ අයිතවසුවෙලාකන වත් අරමුණක තවත්් සු වෙලාවක්කින්නො මේ වගේ නිකං අරමුණින් අරමුණට අරමුණින් අරමුණට පැන ගැතියක් ත මේ තත්ත්වයන් හිතේ හටගන්න බව ගන්න යෝගාාවචේ බොහොම මධ්‍යස්ථව දකි නොයා එයාගේ හිතම මධ්‍යස්ථව නිරීක්ෂණය කරන්නවා ඔය තත්වයන් පිගත්න්නේ අපේ හිතේ හටගන්න නං අපිට බැහැම හිත හිරකරගන්න යාව මොකටත් හිතන්න නොදී යන්න නොදී මේ තත්යත් දකින්නත් බෑ අපි හෙනං පුළුවන්කමත් තියෙන් ඕනේ ශවාසයයක් තියෙන් නඕන තමන්ගේ සතිය ගැන සම්පජන්නේයේ ගැන තමන් මෙ බන්ඳු තත්වවලට අපේ හිත පත්වනාට මට දකින්න පුළුවන්ඒ මධ්‍යස්තව බලන්න පුළුවන් ඒ ගැන සතිමත්වෙන්න පුළුවන් කියනඒ විශ්වාසය තමා තුළින්ම ඇතිලා තියෙනවනං අපිට පුළුවන් කියන්න කැමති දිී හැසිරන්න මට පුළුවන් බලාගෙනඉන්න මේකහ ලස්සන මමා පිට දෙන්න පුළුවන් හරියට හිතන්න අපි අප දරුව එක්කන්නවා නං අම්ම කෙනෙ තාත්තකකිෙනෙක් සහර විට කරන්න දෙයක්ත්තමයි ගවල් තුොරවාලේ තරම ඉට පහලිය නැත්තං එකලො අපේ දරුවන් එකගෙන යනවා අපිතුමු මේ විවෘත ප්‍රදේශයකට පිටනියකට පිට නෙට එකක්කං හිල්ලා ට පස් සිති අමයි තාත්තයි ලාගෙන ඉන්නවා මේ දරුවෝ සෙල්ලං කරන්නවා දරුවෝ දුවනවා පනිනවා නටනවා ඒ සෙල්ලම් පිට නී ගොල්ලෝ පුළුවන් තරම් විනෝධ වෙන එ අම්මයි තත්තයතින් පොඩ බලාගෙන ඉන්නේ ඇහැ ගාගෙන ඉන්නේ අන්නේ වගේ තමයි අපිත් අපේ හිතට දැම් පොඩ්ඩක් නිදහසක් දේලා තියෙනවා කැමතිවිදිර හැසිර හැබැ අපි අවදහනය ඉන්නේ සතිමත්ව ඉන්නේ සති යාලෝක දහරාව යටදේ තමයි දැම්මේ හිත කටයුතු කරන්නේ ඒ අයි පොඩ්ඩක් ති රාග සිතු විල්ලකට යන්න ඉඩ තියෙනවා දේශසිතු විල්ලකට යන්න ඉඩ තියෙනවා අර වගේ මුලාවීමකට යන්න ඉඩ තියෙනවා යම් අරුණුව ඇුරන්නග හිලා ඒවස්ස හිරවෙන් ඉඩ තියෙනවා හැකිලෙන් ඉඩ තියෙනවා එමදතගේ ප්‍රති වරුද්ද පැත්ත හොඳ පැත්ත ඇතැම් මෙලාවට හිත දේවල් අතහරින පැත්තකටයන්න ඉඩ තියෙනවා ඇතැ මෙලාට දේවල් කෙරහි මෛත්‍රසාහත බවක් මි්‍රශීදී වක් ඇතිරගන්න ඉඩ යවා එමන්න අත හොඳ අවබෝධී ඉන්න ගතියක් හිතේ ඇතිවන්න තියෙනවා හමදතන් සමහයට ුණින් අරමුණඩ පැනපැ යන ගතියක් හිතේ ඇතිවන්න ඉඩට තියෙනවා ති න්න මේ වගේ සාභාවික සාමාන්‍යෙන් අපි මේ ප්‍රකෘති මනසක සිද්ධ වෙන මෙන්න මේ බන්ඳු ක්‍රියා කලාපයන් හොඳින් තේරුම් ගන්න පුළුවන් කමක් අන දැන් යෝගාවචර කද්ද කිනවා තින් ඒක වෙන්න ඉඩ දීර තමයි බලන්නවා ඒක වනා කියලා තමන්ගේ හිතේ සැලීමක් නැහැ බියක් නැහ දැං රාගයක් පහුනා කියෙන හිතේ බියක් නෑ මන්ග ඒකෙන් අවමානයකට ලක් කරගැනීම නැහැ ිගැයිලා හුදෙක් රගේ මේකැන හුදෙක් වශය හුදෙක් මහය හදෙක් මේ හිතේ වික්ෂිප්ත බව කියලා ඒවා ඒ හැටියටම දකින්න පුළුවන්කම අන ඔෝගචර තුළ ඇතිලා තින ොට මේ දක්වා එකකින් කියන්න පුළුවන් අපි කතා කළේ චිත්තානු පසනාවේඉන්නඒ සාමාන්‍ය ප්‍රකෘති මනසක ක්‍රියාකාරිත්වයක් ඒ ප්‍රකෘති මනසක ක්‍රාකාරිත්වය ඒ ඒ හැටියම්ම අදදහගන්න තේරුම්ගන්න ඒ බැහැර වෙලා ඒවා දිහා බලන්න පුළුවන්කම බුදුරන් වහන්සේ චිත්තනන් පසනා කොටස දේශනා කළ තියෙනවා හැබැ ඉන් එහට යන කොටස ඉටොඩා ගැඹුරී කියන්න පුළුවන් එකකැම් දැන් අපි මේ දේවල් ඒ හැටියටම දකින්නවා කියන්නේ අපි ඒවයේ ගොදුරු බවට පත්වෙන්නේ අපි තු දැන් අපිට සාමාන්‍යයෙන් අපේ හිතේ සරාග සිතක් පහලන හම ඒ තියෙන එක් තරාන්දමක රසාස්වා දෙයක් නිසා දැනෙන යම්ක සිසුවයක් නිසා මමායට ඒකට නොදැනුවත්ම ඇලි ලබැඳදිලා ඒ ඔස්සම හිතන්න ගිහිල්ලා ඒකටම ලක්වෙලා රාගරක් තත්යක යන්න ඉට තියෙන මුොක තන්ද හිට අසතිමත් නමුත් මෙබඳු මට්ටමකදී අපි ඒවා ඒඒ හැටියටම දකින කොට අපි ඒවන් මිදිල තමයි දකිින් ඒවැන් අයින් මෙලා තමයි දකින්නේ ය අරහොඳට සතිය පිහිටුයට පස්සේ අ අපි දෙන අනුග්‍රහය අඩුවීම නිසා අපෙන් ශක්තිය උකහා ගැනීමක් ඒවට කරන්න බැරි නිසා ඒවා නික්තැම්ම නිකං බොඳ වෙලා දුරලාය අන්න ඩුතියනවා හ ලස්සන උපමාවක් කියනවා සෙන් ගුරුවරේක් සුන්යුරු සුසකි කියලා උන්වහන්සේ කියනවා දැම් මේ අපේ හිතට එන්න සිතිවිල්ලි හරි නිකං ආගන්තුකය වගේ අපි සාමාන්‍ය මොකද කරන්න මේ ආගන්තුකය ආ හම අපි තේ පැන් සංගහ පවචන්න්න යනු. තේපැන් සංග්‍රහ පවත්වන ගොට දි මේ ආගන්තුකය තවතව වැඩි වෙලාක් අපේගෙවල්ල ඉන්න පටන්ගන්න ඒගොල්ල ැගන්න ගන්න පැපදියන් ගන්න පටන්ගන්න හැබැයි අපි තේපැන් සංග්‍රහ පවත්වන්නේ නැත්තං ති ආගන්තකයෝ අපි තු යාචකයෝ මේගුල ඉක්මටම අපේ නිවසා අපේ නිවාහන අතහැරලයනවා අන්නේ වගේ තමයි අප අපේ හිතදිහත් දැලු හාම අපේ හිතට මේ විධ සිතිවිලි පැමිණෙනවා අපි ඉතින් මේ තේපැන් සංග්‍රහ පවත්වන්න ගිහාාම තමයි ඒ වැඩි වෙලාව අපේ හිත රැඳෙන්නේ අපි එහෙම නැතුව මේ ගොලංව ඒඒ අන්දමිම තේරුම් ගන්නවා එතන එතන දකිනවනම් ඒව යතා ස්භාව තේරුම් ගන්නවනං එතකට ඉති මේ ගොලො වැඩිවෙලාක් අපේ හිතේ රැඳෙන් නැහැ ඒ ගොල්ලෝ විසින්ම යන්න නෝ මොකද මේ ගොල්ලන්ට වැඩිවෙලාවක් අපේ හිතේ රැඳන්න නං එම අපේ හිත සම්පූර්ණි ආක්‍රමණය කරන්න නං අපි විසිනුත් ලොකු දායකත්වයක් සපයන්න අවශ්‍යයි අපේ නුත් ඒගොන්ට ලොකු ශක්තියක් අපි සපයන් අවශ්‍යයි අපේ හිත ඒගොලන් විසින් ආක්‍රමණය කරන්න නමුත් අපි ඒ දෙන ශක්තිය අවුම කළොත් සම්පූර්ණයෙන්ම නැවත්ව අදමුත් තේස් පැන් සං්‍රාපාතනයක වැලක්කුවොත් ඒවනම් පින් වත්ති මේ ගොලන්ට හැකියාවක් නැහැ අපිව ඒගොල්ලන්ගේ යටතතගන්න තියනිසා අපිට සාමාන්‍යෙන් අසතිමත් මනස සතිප පට්ඨානයක් නොඩපු මනස නිරන්තරේම මේ පැමිණිණ සිතුවිඩි මගේ කරගන්නවා සමහට ඒවට බිය වෙනවා ඒවත්ක ගැටෙන්න්නේ නවා ඒ හරහාම ගුළ තවතාව වර්ධනයනවාත් ඒහරහාම ගළ තවතාව ශක්තිමත්වයෙනවා. ඒ හරහම අපි දුකට පත්තන අපි නිකං අඩ ඒගොලන්ගේ වහලෙක්් බව පත්වෙන. නමු චිත්තාාන පසන මට්ටමට එනකොට කෙනෙක් තුළ කුසලතාවයක් වර්ධනවෙලා අතියෙනවා මේ පැමිණ විධ සිතුවිදේ ඒ හැටිය එම්ම දින් රාගසිතක් රාගසිතක් වොශයෙන් දකිින්. දේශසිතක් දේශිතක් වශෙන් දකිින්. මෝහසිතක් මෝහසිතක් වශෙන් දකිින්. ි්ත ව තක් වික්ෂිත ව සිතක් වශය දකිින් එමනතන් යම්සි අරමුණක හිරවෙච්ච ගලිවෙච්ච ැකිලිච්ච සිතක් ඒ අන්දමින්ම දකින්න මෛත්‍ර සාගත සිතක් වෛත්‍ර සාහධිතක් වශය දකිනන්න තොට මේ හැම එකක්ම ඒඒ හැටියට දැකීම කුසලතාවයක් තමයි දැ එතකොට යෝගා වචරයක් දියුණු කරගෙන යන්නේ එ මෙහෙම වෙන්න වෙන්න තැන් අපි ඒවට අනුග්‍රහන් නොකිරීම නිසා ඒේ පැසංග්‍රහා නොපැවැත්වීම නිසා අපි ඒවට ලක් නොවීම නිසා ශක්තියෙන් සපයන්නේ නැත්තුව සිටීම නිසා ඒගොල්ලො අපේ හිතේ රැඳෙන්ෙන කාලපරිච්චේ දෙයන්න ටිකටික අඩුවෙන. තො යෝගාචුර තේනොදැන් ඉසල්ලන හිතට රගයක් කාම සෑහැන වෙලා හිතේ තිබුණා. හැවැ දැන්නම් එහෙමනෑ හිතේට රාගයක් පැනග්‍රහම මං ඒගෙන දැනුවත්වෙනවා මම අනුග්‍රහකන්න එක නවත්ත ගන්නවා එතකොට අන්න ඒරාගය හිමීට අඩුවෙලා දුරුවවෙලා පුඳ වෙලා යනවා. හිතර දේශයක් කහවාමත් මම දේශය වශයෙන්ම දැකගන්නවා. ට අනුග්‍රහකර එක අඩුකන්නවා මම හරියා වැරදි කියේලා එබන්ඳු වැරදි තර්ක ඉදිරිපත් කරමින් මේ දේශය පෝෂණය කරන එක වලව ගන්නවා. තේතකොට අන්න දවේශය එක්මටම මේ හිත අතහැරලයනවා. හිත මොහකාරි පැටලේ ගත්ත හමත්ඒ පැටලි ගත්ත බව තේරුම් ගත්ත නම්. පැටලීමට උපකාර නොකර හිටිය නම්. පැටලැවිල්ක් දැන් තියෙන බව හොඳින් තේරුම් ගත්තනංම් ලැවිල්ලෙෙන් මිදන්නන්න පුළුවන්කමක් හිතර ලැබෙන. ොර ත් සතිීර තමයි මුල් තැන එන්නේ සතීර තමයි අපි වැදගත්කමක් දෙන්නේ සතිපදනම ඉඳලා තමයි පැටලැවිල්ල දකින්නේ. එහමනක්ඒ සතිපදන තවතව ශක්තිමත්ව වෙන ශක්තිමත් වෙන්න පටලැවිල් දුරලුව වන පටලවිල්ල ලහිෙන ගන්නවා. අපි ඒක නිසාකරණය කරගන්නවා. එහමනගේඒ පටලැවිඩි සහගත ගතිය හිතන් ඉවත්ව වෙනවා ආයෙත් හිත සංසුන් වෙනවා. තේකයන චිත්තානු පසනාව තවතාව යෝගාාවචරයගේ හිතේ වැඩන්න වැඩන්න චිත්ත විවේකේ වැඩි වුණවා කියලා කියන්න පුළවා එකැන සිතුවිලි එනවා හැබැයි වැඩි වෙලාවක් රැඳන්නේෙ නෑ රාගසිතක් එනවා වැඩි වෙලාක් රැඳන්නතු ආයිංගල යනු සහාවිට නයිශ ක්‍රම්ය සහගත සිතුවිලි පහල වෙනවා එ ඒවත් හිමීට ඉවත්වෙලා යනවා දේශසිතක් පහළ වෙනවා තේරුම්ගන්නවා හිමීට එකත් ඉවත්වෙලා යනෝ මෛත්‍රී සසාගත හිතක් පහල වෙනවා තේරුම් ගන්නවා එකත් හිමීටි වත්වෙලා යනවා තොර මේ අන්දමින් අපේ හිතේ අර පැහැදිලි බව අප හිතේ එක්තරාන්දමක සංසුම් ගතියක් විනිවිධ පෙනෙන ගතියක් සමාහිත ගතියක් ඒහාග්‍රගතියක් තමයි ඔන්න වර්ධනය වෙන්නේ තියතකොට මේ මුල් පියවරවලදී බුදුරජන් වහන්සේ මේ සාමාන්‍ය ලෞකික හිතේ පහළ වෙන මෙ බඳ තත්ත්වයන් තමයි ඉතාන් පසනාව සඳහා ලක් කල් ලතියෙන් ඒ ගැන මයි සඳහන් කල් ලතියෙන්. ඊළඟ පීවරවලට යනකොට අපට තේරෙනවා අන් වහන්සේ ට වඩට ැඹුරක් දේනා කරන්නවා එකැන දැ අරවගේ හිත්තාානු ප්‍රසනාව සාර්ථක වන්න සාර්ථක වන්න හිත ටිකක් එක ග්‍ර වෙන්න ගන්නවා සමාහිත වෙන්න ගන්නවා සමහයට ඒක තවත්දුරට ගියයොත් අපි සමහර සමත කර්මස්ථානයක් හෙමත් වඩනවානං හිත සමහාරවිට දැහැන් ගත වෙන ඇ සමාධිමත් වෙන්න දෙහානේකට යන්න පවාද තින. අපිතු ෝග චරයක් ස මාධති භාවනාවක් වඩනවාන අපි සමත භාවනාවක් වඩනවානං ඒ අවස්ථාවදී සමහායට ඒ ්‍යහන මට්ටමක ඉන්න බව යෝගාචරු දැනගන්න පුළුව. මහගතංවා චිත්ත මහගත ිත්තන්තිපජනාාතිකලා දේශනා කරනවා. එක ඇන දැන් යම් ඉබන්ධු සමාධයකට සමවැදිලයිවා සමාධියකට හිත පත්වෙලා තියෙනවා. සමාධියකට හිත පත්වෙලා තියෙන බවත් යෝගාව්චරය දන්න. සාමාන්‍යෙන් ඕකේ අනිපැත්ත යෝගාචරුවෙන්න පුළුවන් ගැන සමාධයකට තියෙන්න කැමැත්ත නිසා. සමාධියකට තියන ආසාව නිසා සමාධිය තුල නිකං ලොල් වෙච්ච බවක්. ඒකෙම යොහේ ඉන්න ගතියක්. ඒකම ආස්වාධනය කරමින් ඒක මනිින් අතරමං වෙච්ච ගතියක් ඇතැම් කෙනෙකුට වෙන්න පුළුව. නමුත් දැන් සති පට්ඨානේ දි චිත්තනු පසනාවේද. බුදුරයන් වහන්සේ ඒ සමාධියකට තිෙන ලොල් බව. ඒකට තියෙන ආසාව වෙනුවට එබඳු සමාහිත බවක මහංගත තත්ත්වයක. හිත තියෙනකොට ඒ බව දැනගන්නා කුසලතාවයක්. ගචරඇතුර දියුණුරන. තිඒ ඇත්තරම හරිම සවිශේෂයි කියන්න පුළුවන්. මොකද බුදුරයන් වහන්සේ තමයි එබන්ධූ සූක්ෂම හැකියාවක් මේ යෝගාවචරෙක් තුළ දියුණුවීම ගැන විශේෂයෙන්ම දශනා කළ තියන්නේ. ඇතැම් ශාස්තෘන් වහන්සලා එබඳු තත්ත්වයන් තුළ තවතව නිමක්නවිමින් ඒවම ආස්වාධනය කරමින් ඒව තුළම කාලේ මිඩංගු කරමින් ඒකම නිවන කියාගෙන හිරවෙච්ච ගතියක් දකින්න ලැබෙනවා. නමුත් බුදුරයන් වහන්සේ මෙබන්ධූ ගැම්ඹුරු ප්‍රබල සමාධිතත්ත්වයන් පවා උදෙක් සමාධි තත්ත්වයක් කියය කියලා ඒක එත්තන තියෙන දකින්න පුළුවන්කම ඒය ඒ හැටිටම දකින්න පුළුවන් කම දේශනා කරලා තියෙනවා. සමහට ඒකින් දැන් ඔන්න ඉවත් වනාට පස්සේ දැන් ආයි තර සාමාන්‍ය හිත ප්‍රකෘති හිත අමහක්ගත හිත තියෙන බවත් ඊට පස අන යෝගාාවජනේ කඳුන ගන්න තිය දවට අපිට තේරෙනවා මේ තත්ත්වයන් වලට ටිකටික පිවිසෙනකොට චිත්තානු පස්සනාවේදි ක්‍රමාණුකෝලව ුදුරයන් වහන්සේ අර සරල ලෞකික කෙළෙ සහිත තත්ත්වයන් හඳුනාගනිමින් ඒවා හිත මුදාගනිමින් ඒ වෙනුවට හිතේ පැහැදිලි බවක් සමාහිත බවක් ඒ කාග්‍රතාවයක් වර්ධනය කරමින් ඒක තවයි හාටයනකොට අර ගැඹුරු සමාධිමට්ටම් පවා ඒඒ හැටියර් දකිමින් යන මාර්ගයේ චිත්තාවනු පසනාව තුළ දිර්ග වශයෙන් සාචඡා කළ තියෙනවා අපි බලමු ඉස්සරහට තා දුරටත් මේ තත්වයන් හොඳින් තේරුම්ගන්න අපේ හිතෙත් මෙ බු තත්වන් මතු වෙනකොට ඒ ඒ හැටියටම තේරුම් ගන්න. ඒවාත් තුළ මුලානොවී ඒව තුළ පැටලෙන් නැතුව. ඒවා ඒ ආකාරයෙන්ම සතියෙන් තේරු ගනිමින් ප්‍රඥාවෙන් සම්පජනයෙන් තේරුන් ගනිමින් ිත්තාානු පසනාව පිතුළ දියුණ කරගන්නා අපි උත්සාහන්වමු ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දිනත් ධර්මදේශනාව තුළින් සිදුවේවා කියල ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව සංකරනවා සිරදිනාටම තෙරුවන් සරණයි. අවසරයි පින්වසාමීන් වහන්ස. මේ ධර්මදේශනාවෙන් අපිට පසක් වුණ කාරණාව තමයි ජීවිතේ ධර්මානුකූලෝ ප්‍රවේශයකට නම් නිරන්තරයෙන් අපි අපේ සිත පිළිබඳ අවදියෙන් සිතීම තමයි වටින්නේ කියෙන කාරණාව එතකොට හැමදේම තත්වවෝධයෙන් ජීවත්වෙන්න්න පුළුවන් ඒ ඉසි අස්සාමින්න් වහන්ස දැන් අපි ප්‍රශ්න කීපයක් තෝර ගෙන තිීරෝද දවසේදී. ඉන්න පලවින එක තමයි සතිමත්ව සිටින මොහොතක සිතේ කෙලෙස් නැති බව අසා තිබෙනවා. දේශයක් සිතේ හටගත්විට ඒ බවට සතිමත් වුවද දවේශය සිතේ පවතින තාකල් සිත කෙලෙස් සහගත නොවන්නේද හොඳ ප්‍රශ්න ඒ අතරම දැන් මෙසැන්ද අපි තේරු ගන්න තියෙන්නේ දැන් මුලදී දේශයක් පහලුනා තමයි. හැබැයි ඒ පහළවීමත් සමඳම අපි සතිමත් වනානම් ඇතවට සතිය කියන නිකං. අප දාගත්ත එක්තරා ලෝකැ ඇතුල තමයි දැම් මේ ක්ලේශය නිකම් වැටක් බැඳ වගේ හැසිරෙන් එයාට බෑයි සතිදහරාවෙන් එලියට යන්න බැහැ සතිය කියන එක තුළ තමයි දැම්යා අන්තර්ගත වෙලා ඉන්නේ තොරේ සතියෙන් අපි මොව සෑහෙන්න නිරීක්ෂණය ලක් කන්න ඇතරම මේ මට්ටමට එනොකොට සතියෙන් සම්පජයෙන් ලොකු බලගැන්වීමක් හිතේ සිද්ධ වෙලාතින නිකම් දුරුවල හිතක් කෙලෙසුන්ට බරහිතක් කෙලෙස්වල ම්පර්ණෙම හල් බහවට පත්නෙ හිතක් නෙමේ දැන් මේ මටමටන කොට තියෙන්නේ අපි යම්වෙලාවකද හිත දැන ගත්තනග සතිිමත්තුරාන්න නා දෙන්නම් හිතටකින්ති හිලා තියෙන දැන් හිතේ දේශය පහලලා තියන කියලා ඒ කියන්න එක්තරාන්දමකින් අර ගලාගෙන ගිය දේශයට අපිනිකක් වැට බැඳ වගේ වෙල්ල බැඳ වගේ දැන් එක්තර අවස්ථාවකති බුදුරජයන් වහන්සේකින් අජිත මානවක කියලා මානකක විල්ලා මනුස්සේකවෙල්ලා මේ ප්‍රශ්නයක් නගෙනවා මේ හිතේ විධාකාල කරෙස් ප්‍රවාහයන් ගලනු කෙ සැඩ පහරවල් ගලාගෙන යනු. තින්ම මෙබන්දුු කෙස් සැඩ පහරවල් කොහොමද අපි සම්පූර්ණම වලක්ව ගන්නේ කොහොමද මේ ගොළංග සංගර කරගන්න. අන්තිමට මෙබන්ඳු කෙලෙස් සැඩ පහරවල් අන්තුවන වියලවා හරින්නේ කොහොමද. කියන ප්‍රශ්නනාගනු තයකට බුදුරාන් වහන්ේ හරි ලස්සන පිතුරත් දෙෙනවා ඒ පාරායින වක්ගේ අජිතමානමකයාට භහගතු වහන්ස කියනවා යානි සෝතානනි ලෝ කකස්මින් සති තේසන් නිවාරණවා. සෝතානං සංවරම් බ්‍රූමි පඤ්ඥායේතය පිතියර කියන්නේ මේ යම්තාක් විවිධාකාර කෙලෙස් වැඩ පහරවල් තියෙනවාද යානි සෝතන් ලෝකස්මින් සති තේසං නිවරණං ඒවට අවරණයක් සලසන්නේ නත ඒවා සම්පූර්ණෙන්ම වලක්වාලන්නේ ඒවට නිකං වේල්ලබ බැඳ වගේ වලක්වාලන්නේ වෙනම සතිය කියන ධර්මතාව තුළින් සෝතානං සංවරම් බ්‍රූමි මම ඒ කෙස් වැඩ පහරවල් වල කීකරු කිරීම කියල ම එක්ට නමක්තේෙන ා තයේ පිතියරේ ඇැබයි ප්‍රඥාවෙන් තමයි මේ කෙස් වැඩ පහරවල් සම්පූර්ණිම වියලවා හරිරින්. තිතර අපිට තේනවා දැන් අපි සතිමත් වෙලා නැත්තං ඒ කේෂය අපිව මඩ පවත්ත අප ඒ ක්ලේෂයේ හලෙක් බවට පත්ව අපි ඒක්ලේශය තවතාව පෝෂණය කරනු අපි දේශයක් නම් පහල්ලා තිේ තරහවක් නම් පහලලා තියන්නේ අපට කිසි වගවි භාගයක් නැත්තං අපි කෙනෙක් පුද්ජලය කදාගෙන මමේ කදාගෙන මම නිවරදියා වැරදිී කියලා හිතාගෙනඉතිං අපි තව තව ඒ දවේශය තමයි වඩන්න නමුත් මේවෙලා දහෙමනය මෙතන්දි අපි සතිමත් වනාා දෙන්න ඔන්න හිතටකේන්තිෙ හිලා හිතේ දේශප පහල්ලා හිතේ ඔන්න තරහාවක් පහලලා ක අපි සතිමත් වුණ සතිමත් වන ගමන් අර හිතෙන් අපි නිකං අයින් වෙලා හඩිය පස්සට අරගෙන ඒ දවේශය දේශය වශයෙන් දකිනවාගෙන තැනට පත්තෙනවා ඒතුර නිහර වැට බැඳවාගේ අපේ හිතෙන්මන එයා උකහාගන්නේ ශක්තියක් ස්ථාවථාව වර්ධන වෙන් නමුත් ඒ අවස්ථාව දැන් වැලකිලා අපි නිකං එයා දිහා බලනවා ඇත්තැත් සැතින් දකිනු දැනිප දේශයක් පහල්ලා තියෙන්නේ කියලා අපි ඇයි ඉවත් වෙලා බලනු එතකොට එයා ඒ තියෙන බල බිඳන්න ගන්න ඒයාගේ තියෙන ශක්තිය හීන වෙන්න ගන්න දුරල වෙන්න ගන්නවා එතකොට තමයි ඒක නිකංශය වෙලා දුර වෙලා යන්නේ තයතින්ද ප්‍රඥාවත් පාච්චිරන පුුවන් ඒ කියන්නේ යම් යම් උපක්‍රම පාච්ිකාරන පුලුවන් හිත මුදවාගැීම සඳහා එතන ඒ දැනටමත් අපිකාව තියෙන දියුණු වෙච්චය සතිමත් බව සම්පජන්ය ලොකු ප්‍රෝජණයක් වන ඇතිෙන්දි ඒ සතිමත්වීම තුළින්මත් ඒ තුළට අවධානය යොමුකිරීම තුළින්මත් එයාගේ තීච්චඒ ආපපු ශක්තිය අරගෙන ආපු ශක්තිය හීනවෙන් අරගෙන දුරෝලෙන් අරගෙන ඒගෙන අම්බොඳ වෙලා ශෂය වෙලා යන්න ගන්න. දේනිසා දේශය ආපු පමණින් අපිට එදි කියන්න බෑදැන් සතිමත් වනා නං හොඳටඒ සතිධහාරාවටයාව ලක්කර ගත්ත නං පාලනයට නතුකර ගත්ත නම් ඉතින්ද අපිට කියන පුුවන් දැන් අර අකුසල් පැත්තිෙන් යා නිදහස් වනා යාගේ හිතට යම්කිසිේ ආවරණය සලසගත්තා රක්ෂක් සල්සගත්ත කියල කියන්න පුළුවන්මයි ග අමාරුම දෙන හගත් ඇත දේශපාලනන්න පැල්ත සතිමත් වීම තුළම පාලනයක් වෙනවා වෙන වෙන ආවරණයක් වෙනවා වෙලැක්වීමක් වෙනවා හිට පසතින් විස්පසනපත්ත පාචි කල්ලා නැත්තන් වෙන වෙන විධ උපක්ක්‍රම පාච්චි කල්ලා අපිටේ දේශයෂයකරන්න ක්‍රම න්න ගටන සරපලවන්ත් පිහ සාමන් වහස මවුරුදු පහක හයක පමණ කාලයක සිට කැමැත්තෙන් හා වීරෙන් මේ භාවනා ගමන්මාර්ගේ පුහුණු කරමින් සිටින කෙනෙක් වෙමි උදේ නැගිටගත් වෙලාවේ සිට රෑ නින්දට යන තුරු සිත දෙස බලමින් වැළකට යුතුවෙල එදෙමි සිතට දවේශය එනැහැටි රාගය මතු වෙන හැටි වැනි සිතුවිලි මෝදු වෙන හැටි නිරීක්ෂණය කරමිය අතර තුර සිතුවිලි නැති වෙලාවන්ද අත්දකිමි තුළ දෙවැන්නෙක් ඇති බව හැඟෙනවා. සෑම වෙලාවේම දෙවැන්නා නිරීක්ෂණයක ඉදිනවා. දේශය මෝදුවෙන්න හදනකොට දෙවැන්නා එය පෙන්වා දෙනවා. එහෙම දෙයක් වෙන්නයි හදන්නේ කියලා. මේ විදිහට දෙවැන්නෙක් මුළු වෙලාවම මැදිහත් වෙනවා. මේ තත්ත්වය පිළිබඳව පහදා දෙන මෙ තමයි පිංවස්සාමින්න් වහන්සේගෙන් ඉල්ලීම් කරන්නේ හඳ ඇතම ඒක තමයි ඉදැන්. ඕක මෑත කාලේ දැන්වේ වර්තමානයේ නවීන න විද්‍යපත්නු තෝක කතා කන්න එක අපිනිකාං අර ෙල් නිටරින් පෝ එක අපිවම නිරීක්ෂණය කරන හැකිියාවක් සභාවයක් අපි හඳනාගැනීම ඒ බඳු කුසලතාවයක් අපි තුළ වර්ධනය කිරීම කියලා ඒක බදුරයන් වහන්සේ ගා කතීතයේ ද මේ කුසලතාවන් අපිට වර්ධනය කරගන්න හැටි ඇතරම සතිවට්ටානය හරහා කියලදී ලතිේන තෙදවට දැන් සතිය වගේ දෙයක් වැඩන්න වැඩෙන්න්න එක අර අපිවම අපි නිරීක්ෂණය කරන ගතියා අපේ හිත දිහා බලාගෙනඉන්න ගතියක් අපි කරන දේ නිවැරදිද කියලා හැමතිස්සම නිකං විමසා බලන ගතියක් අපි තුළ වර්ධයවා තීතකොට කායික ක්‍රියාවක් වෙන්න පුළුවන් වාචසිකව අපි කියන දෙයක් වෙන්න පුළුවන් එම තතා හිතන දෙයක් වෙන්න පුළුවන් තරම මේ අවස්ථා නේදීම කායවාක් චිත්තකිනීමේ ඕනම අවස්ථාවකදී අපි කටයුතු කරන ආකාරය නිරන්ත්‍රෙන්ම පරීක්ෂාට ලක්කිරීම සුපරිීක්ෂාකාරය වීමතරමේ සතිමත් බව දියුණු වීම හරහා සිද්ධයන තේක ඇතම සතිය තින එක්ත්‍රා ගුණයක් කියන්න පුළුවන් හොද සති තින ගුණඇත්තම යානික හරිින් දුරටු පාල එෙක්ගේ එයා දන්නවා මෙන්න මෙයා නම් ඇතුළට ගත්තර කමක් නැහැ මෙයා ගන්න සුදුසුනෑ. අන්නේ කුසලතාව සතිය තුලින් වැඩෙනවා කැන්නේ එයා තේරුම් ගන්න දැන් මගේ හිතට යහපත් දෙයක් නං වැඩෙන්නේ යහපත් දෙයක් නම් මේ හිත ඇසුරුරන්න ඒ එක දන්න. අයහපත්යක් නම් මේ හිත ඇසුර කරන්න එකක්ත් දන්න දැනගෙන යහපත්දේ හිමීිත හිතිම් බැහර කරන්න ඉවත් කරන්න එයා කටයුතු කරන. තිේ නිසා ඒ සතිමත් බව දියුණුවීම හරහා අපි නිකං අපිට ආරක්ෂාව සලසාගත්තා වගේ අපිට එක්තරාන්න පිහිටක් සලසාගත්ත වගේ සත්‍යත්වය නවා තියකමයි බුදුරාන්හන්සේ කියන්නේ මේ අපේ හිතර තියෙන ආරක්ෂාව අප ස්තර යන පිරිසරණ කියර කියන සතිමත් බව කියලා එතකොට අපේ හිත සාමාන්‍යෙන් නොසන්සුන්වෙන්න පුළුවන් හිත කෙස් බරිත වෙන්න පුළුවන් කෙලෙස් වඩ අනගතයක් හිතේ තියෙන පුුවන් නමුත් අපේ හිත හදන්න තියෙන ප්‍රධාන උපක් ක්‍රමේ තමයි සිත්ත සති පට්ානයක් තුළ පහිටවීම. ඒ සති මත් බව තුළ පිහිටවීම එතකොට ටිකටිකයා සුද්දගරන්නටන්ගන්න අපි හිත ගැන තේරුම් ගන්න තේරුම් ගන්න හොඳට ඔය දෙයක් තිහා සූක්ෂමෝ දකින්න පුළුවන් හැකියාවක් අපි තුළ අවදිවෙන්න අවදිවෙන්න ඇත්තරම අපිට රැවටෙන්න්න තීච්ච අස්ථාව අඩු වෙලා අපිටිකක් ප්‍රඥාවන්ත වන්න ගන්න තකොට සතියම පෙල දෙන හැමති මකරි ක්ේෂකාපු ක් ඔන්න අයිද හලා මෙම පටලෙන්නේ හදන්න කිය නික සතිය පෙන්ල දෙෙන රක්ෂක කිකාාව න් බොඩි ගත්ක්ිනකින්නවා ය පෙල්ලන්න න්නවා මන්න යිත්්‍යයා වැඩි වරදගන්න යන්න එතුටඉති අපිට පුළුවන් යි පොඩ්ඩත් තිරරිග තද කල්ලා ඒ පැත්තර යන්න නොදී යම්සිි උපක්‍රමශීලීව හිත මුදුවගන්න හිතා රක්ෂාහරගන්න අවස්ථාවක්තියම. ගෞුණනි සාමීන් වහස දැන් සහර අවස්ථාවලදී ආගමානුකූල ජීවිතයක් ධර්මානුකූල ජීවිතයක් ගත කරනෙක් ත රාජකාරි කරනකොට ඒ සම්බන්ධ යම් ගැටලු ඇතිව ඒ ප්‍රශ්ට කරනු අන්නගේ ක්‍රියාකාරීවය ඒ වෙලාේදී ඇතිවෙන්න පුළුව හැබ එක දේශයක් දක්වා වර්ධනය කරගන්නේ ඔහු එක පාලනය කරගන්න උත්සාහ කරනවා. ඉතින්දී සතිපට්ටහන භාවනානුකුළුව දේශය දක්වා යන දී පාලනය කරගන්න ක්‍රමයේදේ දෙත තමයි සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ දේශයේ මට්ටමට එන්න කලින් එකං පුංචින් රුස්්නා ගතියයක් පහල වෙනකට දැනගන්න පුළුවන් ගතයක් හිතේ ඇතියෙනො නෑ ඇතරම සතිය සමානයි අවදිිමත් බව කිය කියන්න පුළුව. අප්‍රමාදී බව කියල කියන්න පුළුව තයතකොට කෙනෙක් සතිපට්ठනය තවතාව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න එයද අපි සාකචා කර ආකාරයට සිත්තතාාවු පසාවක් මට්ටමට පිවිසන්න පිවිසන්න යා හිත ගැන පුංචි අවධානයක නින්නේ දෙෙනෙක් කටයුතු කරදී අත් එක්ක කතාක් බහකරද්‍ය අත්තක යම්සි රාජකාර කටයුත්ක නිරත වෙද්දී මගේ හිත්ත කොහම ප්‍රතික්‍රා දක්වන් මගේ හිත් අරහා ගතියක් නොරෂ්නා ගතියක් පහලනවායා යා කටයුතු කරන ආකාරය සම්බන්ධෙන් මගේ හිත අප්‍රසාධයක් පහල වෙනවා එම නැත්තං යා ක්‍රියා කරන්න කාරය ගැන මර්ගෙනනික හිතේ ප්‍රසාධයක්දද පහලවෙන්. නැත්තං ඒ කරන කටයුතු නිසා මගේ හිතයි විස්සෙනවාද. කියලා හෙම අපි ඒ කටයුත්තේ යදෙන අතරේ දිම අපි ගැනවදහනින්ඉන්න. අපි හිතගෙන අවදහනින් ඉන්න. තිේ ඒ කුසලතාවේ වැඩෙන්න්න වැඩන්න අපි හිතම යම් අවස්ථාවක්ති න රාජකාරි කටයුත්තක නිරත වෙනවා එතකොට අපි තවත් කෙනෙ එක ගනුදෙනුවක් කරනවා එතකොටන් අපි තේරුණ දැම්මයා කල් තින වැඩ වැදදි මං බපුෘත් ච්චද ඉෂ් ලානෑ හෙම කියීල තින්න්න හිතේ යම්සිේ අප්‍රසාධයක් ගොඩනගෙනන බව තමන්ට දැනෙන්වා. ත පිහර යාාව නිකං අර තිරික තදකරගත්ව වගේ දැන්ං අර කලින් මේ ප්‍රශ්නයටට උත්තර දෙෙද්දී ම මතක්කලා මේ අ විවිධ කෙලෙස් දහරාවන් කෙස් හැඩ පහරවල් ගලාගෙන න. අයනකොට අපි ඒක නිකන් අපේ පාලන නතු කරගන්න. ලක්කරගන්න.වෙේල බ දනවා තිරිග ද කන්නවා අන්නේෙකො දැම මෙතැදිි අපිට කරන්න පුුවන් දැන් හිතේ මෙබඳු නොරුෂස්නාා ගතියක් අප්‍රසාධයක් ගොඩනැගෙන එන්න බව අන්න දැන් අපිට තේරෙනවා. අප හිත දැන් සංේදී අපි අවදයෙන් ඉන්නේ අන්නේ එක දැන් තේරෙන්න්න ගන්න. තේරෙනකොට අන්න යාට පුුවන් දැ යිත් ම මච්‍ර දුගියොත් සුදුසුනෑ මේ මට ගලපෙන්න්නේ මක දේශ දක් වර්ධන වන්න පුුවන් කියන යන්නේ අනතුර ඇගීම. මටත් මේක හානි කරයි අනුන්ටත්හා නි කරයි කියළ අන්නේ ආදීනව තේරුම් ගැනීම හරහා දැන් යම්ෂේ පාලිත මට්ටමක් යටතේ අවධහනය යටතේ සිහිය යටතේ දැන් මේ සිද්ධ වෙන විපරයා හිතේ සිුද්වෙන විපර්රයාසය පත් කරන්න පුළුවවා එතකොට ඇතම අපේ සතිය පිහිටවට පස්ේ දැන් නිකාං ආරක්ෂි බහමියට අආගේ දැන් නිකාං අර එයට බැහැ අපි මැඩ පවත්වන්න අපිත් යට කරගෙන ඉස්මතු වෙන්න දේශයක් දක්වා වැඩන්න ඒ වෙනුවට දැන් අපේ සතිමත් බවත් තුළල තමයි දැන් නිකං අඩ එයා කොටු වෙලා වගේඉන්නේ. තොට එයාට ලොකු දුරක් යන්න බෑ තකොත් ිය එෙම මෙයා දුරල වෙලා හීන වෙලා යන්න තිෙන ක්ස්ථාව තියනවා ති නිසා සතිමත් බව සතිිපට්ඨානේ දියුණු වෙන්න දියුණු වෙන්න තමන්ගේ හිතේ බන්දු නොරුෂ්නා ගතියක් පහල වෙන කොටම. දැනගන්නා බව තමයි ඇතර්ම වටින්නේ. හොඳයි අපි කරුණු පිරුණු තරුණු වැඩ සටහනකට අද දවසේදීත්. යොමූනා ඔබහන්සේට බොහොම පින්. මේ උත්තුංග කාරය භාරය වෙනුවෙන් ඔබහන්සේගේ සද්දායකත්වය සාදුදායකත්වය ලබාදීම සම්බන්ධව මීතිරිගල නිස්සරණ වනයාරන්න සේනාසනය කෘත්‍යාධිකාරී කම්මට්ටහනාචාරය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේට අපි දීර්ගාවිශ ප්‍රාත්ථනා කරනවා රත්නත්වය ආශිර්වාදය ප්‍රාත්ථනා කරන ඔබහන්සේට මේ උතුම් දානමය පු්න්නකර්මේ බලමහිමෙන් මේ ආත්ම භාවේම. සතුාරරි සත්‍ය ධර්මයව බෝධවඒවා කියිලපිස්සේලු දෙනනාම ඉතාම හදු සිතියනෙන් ප්‍රාත්ථනා කරනො පින්ව සාමීින් හන්සඇයිනි සබහන්සේට අපේ ගෞරවනී ස්තූතියත් අපේ හදවතෙන් තිෙරන කරනො සති පට්ඨාන විවරන වැඩ සටාන. ඔබේ ජීවිතයට එලිය ඇරං ගන්නයි අපි මේ සූදාලන් කරන්නේ. රැඳන්න වැඩ සටහනත් සමග ජීවිතය දකින්න. සම්මා සම්බුදු සරණයි.